අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. කොරෝනා හේතුවෙන් මෙරටදී මියගිය තෙවන පුද්ගලයා වාර්තාවේ. මරදාන ප්‍රදේශයේ නිවාස 108ක් නිරෝධායනයට. තවදුරටත් ඇඳිර නීතිය කඩකළ පුද්ගලින් දසදහසකට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගු වේ. औषध हा इंधन हर अत्यावश्य नवन सियालु बांड आनायनीय तहनम किरीमट कैबिनेट अनुमतिय कोरोना हेतुवेन रटतुल बिहिवन नव निर्माण प्रथमे नवदहनय देशीय पुवत वेत कोविड-19 वायरस आसादने वीमेन मेरट तुल सिदुवू तेवन मरणय ई रात्रिये वार्ता वुना मेलसेमियगे पुद्गलया मरदान प्रदेशये पदिंच करवे कोविड-19 हेवत नव कोरोना वायरस आसादने वे प्रतिकार लबमें सिटी तपत पुत्कले को ये पसुरुए जीवित क्षेत्र पत्वना ये अनुव कोरोना वायरस वेलदी मेरठ दे में किया तेवन पुत्कले आवाने ओहे मेम पुत्कले आ दे वेडियाव आदि रुदिर पीटने दीर्घ कालीन वकुगाडू अडपन वेम आदि रोग तत्व वेलिन पेली अतिबवाई सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जा सिंह महता प्रकाश कले मेलस जीवित क्षेत्र पत्वियते हेत तुन हेवरदी मरदान प्रदेश पदिंच करवे श्रेणी जयवर्धनपुर रोहले प्रतिकार लभमें सिटिन विट ओहुट कोरोना वैरस आसादने वियति बवट तहुरुयते ईए पस्वरुए वनातर रोगी तत्वे उत्सन्न वेम हेतुवेन अंगुड आईडीएच रोहल वित मारुकरयवन अवस्थावेदी ओहु जीवताक्षेट पत्वे तेबनवा म्यातर कोविड-19 वैरस आसादनेन जीवताक्षेट पत्व तेवन पुत्कले वार्तावु मरदान प्रदेशे निवास 108क पुत्कलेन मेवट विट निरोधायन क्रियावलिय सदह यमु कर ऐति बव पोलिस माध्य प्रकाशक कार्यालय अपकल विमसीमक प्रकाश कला මෙතර කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනීය වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මෙවන විට 148 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින තවත් පිරිසක් අද සිය නිවෙස් බලා පිටව ගියා. විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි තවත් පිරිසක් අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. වවුනියාව පම්පබඩුව නිරෝධායන මධ්‍යස්ථානය, දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය සහ රන්ටෙමේ නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන ක්‍රියාවලියට යොමු වූ පුද්ගලයන් අද මෙලෙස සිය නිවෙස් බලා පිටත්ව ගියා. මේ වවුනියාව පම්පබඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයන් 45 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා කාර්යයයි. ලංකාවට ආපු දවස් ඉඳලා අද වෙනකම් අපිට කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැදී එයාලා එයාලට පුළුවන් උපරිමයෙන්ම අපිට ආරක්ෂාව ලබා දුන්නා වෛද්‍ය පහසුකම් ලබා දුන්නා ආහාර පාන සියල්ල ලබා දුන්නා හැම තිස්සෙම අපේ අම්මලා තාත්තලා වගේ අපි ළඟම ඉඳලා කියලා අපේ අඩුපාඩු සියල්ලම බැලුවා ඉතින් එයාලටම අපි ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා සහ එයාලට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා අම්මලා ලොකු සේවයක් කරේ අපිට අපිට අවශ්‍ය දේවල් හැම දෙයක්ම දුන්නා ඒකට බොහොම ස්තුතියි මම ප්‍රෙග්නන්ට් මට ගොඩක් අමාරුයි මට දෙයි වතුර එකක් කිලුවත් එයාලා ඒ විදිහට හැම දෙයක්ම ඉතින් මට කරලා දුන්නා බොහොම ස්තුතියි ඒකට අපි ගෙදර කනටත් වඩා හොඳට අපිට ඇත්ත किसी वचने बला हेम देना
අනිවාර්යයෙන්ම බය නැතු වෙන්න ගෙදර හිටියට වඩා ආරක්ෂාවක් මෙතන තියෙනවා. මේ දවස් ටික අපි සතුටින් ගත කරා. හමුදාවෙන් කළ අපිට ගොඩක් උදව් කරා. අපි ඒකට ගොඩක් ස්තුති කරනවා හදවතින්ම. කියන්න සන්තෝසයි. ඉතාමත්ම යහපත් විදිහට අපේ සියලු අවශ්‍යතා සපුරා දුන්නා. හමුදාව ප්‍රතිමාණත් සියලුම රණවීරවන්ටත් අපිට මේ ලබා දුන්න හැම දෙයකටම හදවතින්ම සුභපතනා ස්තුති කරනවා. දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය තුළ රැඳී සිටි පිරිසක්ද අද දින 14ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර සිය නිවෙස් බලා පිටත්ව ගියා. මාරත්තික කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවන විට ඇමරිකාවෙන් ආසාදිතීන් 216,724 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එහි සිදුවී ඇති මරණ සංඛ්‍යාව 5,149ක් බවයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. දෙවැනියට වැඩිම ආසාදිතීන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ඉතාලිය වාර්තා වනවා. පුද්ගලයන් 110,574 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර මියගිය සංඛ්‍යාව 13,155ක් බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. ස්පාඤ්ඤය මේ වන විට ආසාදිතීන් 100,000ක්ම වා තිබෙනවා. ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොවිඩ් 19 වෛරසය ආසාදිත සංඛ්‍යාව මේ වන විට 104,118ක් බවයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 9,387ක් මේ වන විට වාර්තා වනවා. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් අද වන විට ලොව පුරා ආසාදිතීන් 936,828ක් වාර්තා වන අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 47,299ක්. කොවිඩ් 19 වෛරසය වැළඳ මෙවන විට පුද්ගලයන් 196,519 දෙනෙකු සුවය ලබා ඇති බව විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කළා. අද උදෑසන 6න් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ ඇදිරි නීතියේ කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1015ක් සහ වාහන 254ක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර ඇදිරි නීති කාල සීමාව තුළදී නීති විරෝධී ලෙස මත්පැන් ජාවාරම් වල නිරත වූ පුද්ගලයන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ පැය 24ක කාල සීමාව තුළ දිවයින පුරා ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයන් සංඛ්‍යාව 1015ක් වන අතර වාහන 254ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය 20 වන දින සවස 6 සිට අද උදෑසන 6 දක්වා කාල සීමාව තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 9,466ක් සහ වාහන 2,332ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. කළුතර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවති තත්ත්වයයි මේ. ඇදිරි නීතිය පනවා ඇති කාල සීමාවේ දිවයිනේ සියලු ප්‍රදේශවල ජනශූන්‍ය ස්වභාවයක් දැකගත හැකි වූ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා අද දිනේ ඇතැම් රථවාහන මාර්ගයේ ගමන් කරනු දක්නට ලැබුණා. එම වාහන සියල්ල පරීක්ෂාවට ලක් කිරීමට පොලිසිය කටයුතු කර තිබූ අතර ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ලබාගෙන තිබෙනවා. කොහෙද ගිවර? මම වැලිගම සර්. වැලිගමෙන් දැන් ආවේ සර්. වැලිගම? පරිේද? මම මේ හයිවේ එක ආවේ. එතින්? ඊට පස්සේ මේ වැලිගමෙන්ද කිසිම පාස් යන්න නැතුව ආවා. නෑ මම මේක තමයි සර් තියෙන්නේ මේ අපිට දැන් මේ එකන ගෙස් කෙනෙක් පොන්න කෙනෙක් ගෙන්න පුළුවන් නේ සර් එයාපෝට්. ඔව්. එයාපෝට් ගෙන්න ගනවා මේ පොන්නගේ මේ ටිකට් එක තමයි තියෙන්නේ සර් අපිට. මම චෙක් කරන්න ඕනේ. මම මේක අතරේ යන්න. ඇඳිරි නීති කාලයේදී කණ්ඩායම් ලෙස පවත්වාගෙන යන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථාන කිහිපයක් වැටලීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ සවස සමත් වුණා.
මේ අතර ඇඳිරි නීතිය පැවති ඉකුත් දින කිහිපය තුරදී දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ විසින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථාන 10ක් වටලා සැකකරුවන් 14 දිනකු අත්අඩංගුවට ගෙන ඇති අතර අල්ලා ගන්නා ලද ගෝඩා කසිප්පු තඹ දඟර බැරල් ගෑස් ටැංකි ආදීෙහි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බවද පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සඳහන් කළා. මේ අතර ඇඳිරි නීතිය සමයේ මත්පැන් හල් වසා ඇති මොහොතේදී මහා පරිමාණයෙන් නීති විරෝධී ලෙස මත්පැන් ජාවාරම් කටයුතු කළ පුද්ගලින් දෙදිනෙකු අත්අඩංගුවට ගැනීමට පනාමුර පොලිසිය සමත් වී තිබුණා. පනාමුර මහායාය දොළපාර රක්ෂිතයේ අනවසරයෙන් හොර රහසේ මත්පැන් පෙරූ දෙදිනෙකු මේ ආකාරයෙන් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් සතුව තිබී නීති විරෝධී මත්පැන් මිලිලීටර 6500ක්, ගෝඩා මිලිලීටර 150,000ක්, බැරල් සහ ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පිරිස පවසන්නේ රුපියල් 600ට මීට පෙර විකිණූ නීති විරෝධී මත්පැන් බෝතලය ඇඳිරි නීතිය හේතුවෙන් රුපියල් 1000කට අලෙවි කළ බවයි. මේ අතර නෙළුව පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ නෙළුව හප්පිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට නෙළුව පොලිසිය සමත් වුණා. මේ අතර මඩකලපුව බන්ධනාගාරයේ සිරගතව සිටි රැඳවියන් 181 දෙනෙකු ඇප මත නිදහස් කළ බව මඩකලපුව බන්ධනාගාර අධිකාරී එස්.එල්. විජේසේකර මහතා පවසනවා. ඒ අනුව විනිසුරු වරුන්ගේ උපදෙස් මත සුළු වැරදි සිදු කළ රැඳවියන් ඇප මත මුදහස් කිරීමට මෙලෙස කටයුතු කර තිබෙනවා. එකවර රෝගීන් 4කට කෘතිම ශ්වසනය ලබා දිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් මෙරට හෙද නිලධාරියෙකු විසින් නිර්මාණය කර එම යන්ත්‍රය අද දින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියට හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. බහනුවර ජාතික රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරියේ බිහාන් හපුතන්ත්‍රී මහතා විසින් එකවර රෝගීන් සිවුදෙනෙකුට කෘතිම ශ්වසනය ලබා දිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා. එම යන්ත්‍රය අද දින සෞඛ්‍ය ආදේශ්‍ය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියට හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. මේ රෝගීන් 4 දිනාටම යන ටියුබ් සෙට් එක සමාන වෙන්න ඕන දිග. ඊට අමතරව රෝගීන්ට අපි අනුමාන කරනවා සාමාන්‍යයෙන් එක ලෙඩෙක් අපි සමාන බොඩි වේට් එකක් තියෙන කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ පෙනහළු ක්‍රියාකාරීත්වය අක්‍රිය වීම හේතුවෙන් කෘතිම ශ්වසන යන්ත්‍ර යොදාගෙන ප්‍රතිකාර සේවාවන් සිදු කළ යුතු වෙනවා. කෙසේ නමුත් මෙවැනි විටත් ප්‍රමාණවත් කෘතිම ශ්වසන යන්ත්‍ර නොමැති බවයි හෙද නිලධාරී බිහාන් හපුතන්ත්‍රි මහතා පෙන්වා දෙන්නේ. රුපියල් 140,000ක් පමණ වෙන මෙම කෘතිම ශ්වසන යන්ත්‍ර ශ්‍රී ලංකාව තුළ 500ක පමණ ප්‍රමාණයක් තිබුණත් කොරෝනා රෝගීන් සඳහා ඒවයින් ප්‍රයෝජනට ගත හැකි වන්නේ යන්ත්‍ර 300ක් වැනි ප්‍රමාණයක්. ඔවුන්ගේ නව නිර්මාණ අනුව ඒ කෘතිම ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් සිවුදෙනෙකුට කෘතිම ශ්වසනය එක්වර ලබා දිය හැකි බැවින් දැනට රෝහල්වල තිබෙන 500ක් වන කෘතිම ශ්වසන යන්ත්‍ර සංඛ්‍යාවෙන් ලබා දෙන සේවාව 2000 දක්වා ඉහළ නැංවිය හැකි බව පෙන්වා දෙනවා. මේ හමුවේ හදිසි තත්වයකදී මෙම ක්‍රමවේදය මගින් රෝගීන්ට ඔක්සිජන් ලබා දීම පහසුවක් වන අතර මෙම නව නිර්මාණය නිසා රජයට විශාල මුදලක් ඉතිරි වන බවද බිහාන් හපුතන්ත්‍රී මහතා අමාත්‍යවරියට පැහැදිලි කළා. මෙම අවස්ථාවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය, සෞඛ්‍ය ලේකම් බද්‍රානි ජයවර්ධන, අතිරේක ලේකම් සුනිල් තල්විස්, නියෝජ අධ්‍යක්ෂ ජෙනරාල් ලාල් පණපිටිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික හමුවක් අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී ආරම්භ වුණා. මෙහිදී රටේ උද්ගතව පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක කරු ජයසූරිය, සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයින් සහභාගී වී සිටියා. ආරක්ෂක අංශය නියෝජනය කරමින් යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා,
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න වැඩපළන පොලිස්පති සීටී වික්‍රමරත්න නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ නියෝජනය කරමින් විෂය පාර අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජෝසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා මෙහිදී කොවිඩ් 19 වෛරසය හමුවේ රටේ පවතින වත්මන් තත්ත්වය පාලනයට රජය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා සිදු කෙරෙනවා එසේම ජන ජීවිතය පවත්වාගෙන යාමට ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා ඖෂධ සහ ඉන්ධන හැර අත්‍යවශ්‍ය නොවන සියලු භාණ්ඩ ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ජනතාවට සහන රසක් ලබා දීමට තීරණය කළ බවයි ජනාධිපතිතුමාගේ පැහැදිලි කිරීම අග්‍රාමාත්‍යතුමාගේ පැහැදිලි කිරීම සහ කැබිනට් මණ්ඩලයේ සමාජිකයන්ගේ මත පිළිබඳ විශාල සංවාදයක් ඇති වුණා. එෙහිදී දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු මේ ලෝකෙට ඇති වෙලා තිබෙන දරුණුතම ව්‍යසනයේ ලෙස තමයි කොරෝනා වෛරස ව්‍යාප්තිය ඇති වෙලා තිබෙන්නේ. ලෝකයේ මහා බලවත් රාජ්‍ය ධනය අතින් විශාල ධන සම්පත් තිබෙන වෛද්‍ය පර්යේෂණ අත්හදා බැලීම් රාසියක් කිරීම සඳහා කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන රටවලට පවා මේ ලෝක සත්වයා මේ අවදානමෙන් බේරා ගැනීමට නොහැකි වීමේ තත්වය සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව මොනවට දන්නව. එවන් තත්වයක් තුළදී අධිකරු ජනාධිපතිතුමාගේ දූරදර්ශී ක්‍රියාමාර්ග කරන කොටගෙන බොහෝ සංවර්ධිත රටවල් පසුව ගත්ත තීරණයන් එතුමා විසින් කලින් ගන්න අපි හැමට නියම කිරීම කරන කොටගෙන තාවකාලික වශයෙන් වේදනාවක් දැනුණත් මේ වන විට සෞඛ්‍ය අංශයට හමුදාවන්ට වෙනත් අත්‍යවශ්‍ය සේවා සපයන සියලු දෙනාට පින් සිද්ධ වෙන්න කිසියම් ආකාරයකට පාලනය කරගන්න තත්ත්වයක් තිබුණත් ඉදිරි සති දෙක ඉතාම භයානක ඉමකට පැමිණ තිබෙන බව තමයි වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වෙලා තිබෙන්නේ. අපි අධිකරු ජනාධිපතිතුමාට යෝජනා කළා එතුමා මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීන් හරහා අපේ වගේ රටවල් වලට මුහුණ දෙන්න තියෙන තත්ත්වයේ තුල ණය වාරික ගෙවීම කල් දැමීම හෝ ප්‍රතිසකසුන් කිරීම සඳහා ලෝකයේ බලවත් මූල්‍ය ආයතන වලින් ඉල්ලා සිටීමේ යෝජනාව එතුමා ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම අධිකරු ජනාධිපතිතුමා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා හා සාකලාපීය නායකයන් සමග විද්‍යුත් සාකච්ඡා පවත්වලා තියෙනවා. අපි එතුමාට යෝජනා කළේ මෙවැනි එක රටකට පමණක් විසඳුම් සපයාගත නොහැකි දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පතු ඇතිවලා තියෙන දෙවන්තම ලෝක අර්බුදයේ විසඳා ගැනීම සඳහා අර බෙට්නුට් සම්මේලනයේ වගේ ලෝක සමුළුවක් ආර්ථික විශේෂඥයන්ගේ කැඳවන ලෙස යෝජනා කරන්නට කියන ටික කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණා. ඊට පසුව එතුමාගේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මැතිතුමා මේ ජනතාවට රාජ්‍ය සේවකයන් ස්ථිර ආදායම් ලබන අය හැරුණාම ව්‍යාපාරික ප්‍රජාව විශ්‍රාමිකයන් ආබාධිත තැනැත්තන් ස්වයන් රැකියාවන් යුතුවන් ළමා ආරක්ෂක අධිකාරී යටතේ පසුවන දරුවන් මේ සියලු දෙනාම ආවරණය වෙන පරිදි රජයේ සේවකයන් හැර ලක්ෂ 40කට රජයට ඉතාම විශාල මූල්‍ය වශයෙන් අර්බුදයක් දෙන්න පුළුවන් උපරිම සහනය ලබා දීම සඳහා යෝජනා වලියක් ඉදිරිපත් කළේ ඒ මහ පොළවේ ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරන්න අද දවසේ ඒ ක්‍රියාමාර්ග ආරම්භ කළා තියෙනවා. රාජ්‍ය සේවකයන් නොවන විශ්‍රාමිකයන්ට වැඩිහිටියන්ට ආබාධිතයන්ට විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ස්වයන් රැකියාවල නිරත අය සමෘද්ධි ලාභීන්ට සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධිත සියලු පාර්ශ්වයන් ඇතුළු රජයේ සේවකයන් හැරුණ විට 40 ලක්ෂයකටත් වැඩි පිරිසකට මූල්‍යමය වශයෙන් මේ දුෂ්කර අවස්ථාවේදී හුස්ම ගැනීමට යැපුම් මට්ටමේ ජීවත් වීමට අවශ්‍ය ප්‍රමාණවත් අවම වශයෙන් රුපියල් 5000ක් දීමනාවක් ණයක් නොව දීමනාවක් ලබා දීම සඳහා වෙන විශේෂ කැබිනට් පත්‍රිකාව පිළිබඳ ජනාධිපතිතුමාගේ සාකච්ඡා කළා. වර්තමාන ලෝක තත්ත්වයන් හමුවේ ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව දැනටමත් සහතිකයක් ලැබිලා තිබෙනවා. ලංකාවට අවශ්‍ය සහල් එළවලු ඇතුළු මූලික ද්‍රව්‍ය සියල්ලම ඉදිරි මාස 4ක කාලයකට සෑහෙන පරිදි ලංකාවේ නිෂ්පාදනය කොට ආරක්ෂිතව ජනතාවට ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එනිසා ලංකාවේ ජනතාවට ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව කිසිදු ගැටලුවක් සැකයක් ඇති කර
නොගතයුතු බව අපි ඉතාම වගකීමෙන් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. නමුත් ඉදිරි කාලවකවානු තුළ සමහර රටවලින් මේ රටට ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල හිගතාවයක් ඇතිවිය හැකි බැවින් ඒ විනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ගරු චමල් රාජපක්ෂ මහත්මයා යෝජනා ඉදිරිපත් කළා. ඒ සඳහා විශේෂ වැඩසටහනක් හැටියට සෞභාග්‍ය වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ලංකාවේ ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා මේ මාස 9 වන දින විශේෂ වැඩසටහනක් සමාරම්භක අවස්ථාවක් හැටියට යොදාගෙන ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. ගෙවතු වගා වශයෙන් වගේම කුඩා කණ්ඩායම් වශයෙන් සමූහ ගොවිපල වශයෙන් විශාල ව්‍යාපෘති කරන්නටත් කුඩා සහ මහ පරිමාණ කෘෂිකාර්මික ව්‍යාපෘති කරන්නටත් අවශ්‍ය දිරිගැන්වීම සහයෝගය රජය මගින් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. සඳහා අවශ්‍ය පැල සහ බීජ ඇතුළු ද්‍රව්‍ය එම රෝපණ ද්‍රව්‍ය වගේම පොහොර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ලබා දීමට කෘෂිකර්මාන්ත අමාත්‍යංශය කටයුතු කරනවා. දැනට භාවිතාවට නොගන්නා ඉඩම් විශාල ප්‍රමාණයක් ආවරණය වන පරිදි මේ කෘෂිකාර්මික වැඩසටහන ඉතා ශක්තිමත්ව දියත් කරන්නට අදහස් කරගෙන සිටිනවා. ලංකාවට ඉදිරි කාලය තුළ අත්‍යවශ්‍යම ඖෂධ ඉන්ධන හැර අනෙකුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමටත් සීමා කිරීමටත් රජය තීන්දුකට තිබෙනවා. මූලික පරමාර්ථය ගතවන ඉදිරි කාලය තුළ ලංකාවේ ශක්තිමත් දේශීය කෘෂි කර්මාන්තයක් ශක්තිමත් දේශීය කර්මාන්ත රැසක් ආරම්භ කිරීමේ අරමුණ පෙරදරි කරගෙන මේ යෝජනා ක්‍රියාත්මක වන්නේ. මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය නැවැත්වීමට නම් සති කිහිපයක් මුළු රට තුළම අඛණ්ඩව ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළ යුතු බව ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට පක්ෂපාත භේදයකින් තොරව සියලු දෙනා කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායකාර මහතා පවසනවා. ඒ ගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ වෙලාවේ මේ සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට අපි අපේ පූර්ණ සහයෝගය පළ කරනවා කියන කාරණාව අපි මේ වෙලාවේ සඳහන් කරනවා. දැනට අපිට මේ රෝගීන් අසුවන්නේ පරීක්ෂණය සිදු කරපු අයගෙන් තමයි අපිට දැනට රෝගීන් මේ වෙනකොට වාර්තා වෙන්නේ. හැබැයි මේ සමාජයේ කොච්චර පරීක්ෂණ නොකරපු අය ඇතිද? ඒ නිසා අපි සියලු දෙනාම මේ වෙලාවේ පරිස්සම් විය යුතුයි. සමාජ දුරස්ථභාවය අනිවාර්යෙන්ම අපි ආරක්ෂා කරගත යුතුයි කාරණාව අපි කියනවා. ඒ නිසා තමයි රජයක් විදියට රජයේ ඇඳිරි නීතිය පනවලා තියෙන්නේ. නමුත් ඇඳිරි නීතිය පනවපු වෙලාවල් වලත් ඒ වගේම ඇඳිරි නීතිය නිදහස් කරපු හැම වෙලාවකදීමත් මිනිසුන් පොදි කකා පොර කකා බඩු ගන්න, එහෙම නැත්නම් සමෘද්ධි බැංකු අසල, එහෙම නැත්නම් වෙළඳ පොලේ මේ ඒකරාශී වීම බරපතල වරදක් හැටියට අපි දකිනවා. මේක ඉතාමත්ම අහිතකර බලපෑම ඇති කරන්න පුළුවන් තත්ත්වයක් කියන කාරණාව අපි මතක් කරන්න ඕනේ. ඒක නිසා අපි රජයට ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රමවත් සැලැස්මක් අනුව ක්‍රමවත් තීන්දුව తీරන අරගෙන එක්කෝ සති දෙකකට හරි සති තුනකට හරි මේ රට අපි කිසිම කෙනෙක් එළියට නොබහින මට්ටමට මේ රටපත් කරලා මේ රටේ මේ රෝගය තුරන් කර ගැනීමට අපි කටයුතු කරමු. අපි ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන්න සූදානම්. ඒ සති දෙකට හරියන කෑම බීම ටික ආණ්ඩුව ලබා දුන්නොත් පැහැදිලිවම මේ රටෙන් කොරෝනා තුරන් කරන්න පුළුවන්. ඒක තමයි එකම විසඳුම කියන එකත් අපි සඳහන් කරනවා. මහනුවර ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානයක් විසින් මුඛාවරණ කට්ටල තොගයක් අස්කිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලිම් හිමියන් වෙත පිළිගැන්වීම ඊයේ දිනේදී සිදු කෙරුණා. මහනුවර නගරයේ ස්වේච්ඡා සංවිධානයක් විසින් මුඛාවරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස ඊයේ දින අස්කිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමියන් වෙත මුඛාවරණ පිළිගැන්වීම සිදු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. අපි දැන් දේශපාලන වශයෙන් කියන නෙවෙයි, මේ රටේ ඇත්තටම හිටපු අගමැතිනිය සිරිමාව බණ්ඩාරනායක මැතිනිය එතුමිය තමයි කිව්වේ මේ රටට නැව් දෙකක් ආවේ නැතුනොත් මොනවද මේ මිනිස්සු කෑම කරන. ඒ නිසා අපි මොනවා හරි වගා කරන්න ඕන කියලා. ඒ කියන්නේ මේ තත්ත්වයේ තිබුණොත් එහෙම අය පරිප්පු කණ්ඩවත් හම්බෙන්නේ නැහැනේ අපිට. මොකද අපේ රටේ පරිප්පු වගා කරන අය නේද නැහැ. ඒ නිසා ආපහු අපිට අපේ ගමේ ගොඩින් කෑම වලට අපි හුරු වෙන්න ඕන. අද උනේ ගමේ මිනිස්සු ඔක්කොම නගරයට ආවා, නගරේ මිනිස්සු ඔක්කොම රට ගියා. දැන් රට ගිය මිනිසුන්ට ලංකාවේ යගේ තේරෙනවා, ලංකාවේ අගනුවර ඉන්න මිනිහන ගමේ වටිනාකම තේරෙනවා නේද. එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි නැවත හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.